මේ ජයග්‍රහණේ ඇත්ත ශක්තිය තියෙන්නේ ඔබට. මේ ජයග්‍රහණේ නියමුවානම් ඔබ අනුර සහෝදරයා ජයග්‍රහණය කරපු බව ඇත්ත. අනුර සහෝදරයා දිනුවා කියලා කියන්නේ මුළු රටේම ජනතාව දිනුවා. ඔබ තමයි අද දිනලා ඉන්නේ. ඔබ සැබෑ වශයෙන්ම ජයග්‍රහණය කරලා තියෙනවා. මේ ඇදහැලිච්ච මහා වර්ෂාවෙත් ඔබ ඉන්ද්‍ර කීලයක්සේ නොසලී ඒ කැපකිරීමෙන් මේ අපිත් එක්ක අද එකතු වුණා. පහුගිය මාස ගණනාවක් තිස්සේම ඔබ රෑ නොනිදා ඒ වගේම මහගිනි කාස්ට් කව්වේ පිච්චි ගෙයින් ගෙට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා සංවිධානය කරලා ඒ කරන ලද්දා වූ මහා අප්‍රතිහත කැපවීමේ ප්‍රතිඵලය තමයි ශ්‍රී ලාංකීය අපේ මව්බිමට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණේ. ඒ ජයග්‍රහණයේ නියමුවානම් නියමුවවරියන්නේ ඔබ කියලා කිව්වේ ඒකයි. දැන් අපි ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරා. එදා ගම්පහ දිස්ත්‍රික්කයේ අවසාන රැස්වීමේ මම හිතා පැහැදිලිව කිව්වා සජිත් ප්‍රේමදාස ඔයා ඉන්නේ අනුර දිසානායක සහෝදරයාට වඩා ගුවන් සැතපුම් ගණනාවක් පහලින් කියලා අපි කිව්වා. අනුර සහෝදරයා ඉන්නේ ගුවන් සැතපුම් ගණනාවක් ඉහළින් කියන එක ඉතා පැහැදිලිව එදා ජනාධිපතිවරණ අවසන් වේදිකාවේ මම කිව්වා. පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය ආවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිමාවේ මුළු ඡන්ද ප්‍රමාණය 8,09,000යි. සජිත් ප්‍රේමදාස ගත්ත ඡන්ද ප්‍රමාණය 3,49,000යි. ඒ කියන්නේ අපි ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 4,60,000කින් අපි ජයග්‍රහණය කරා. සජිත් ප්‍රේමදාසට වඩා අනුර කුමාර දිසානායක සහෝදරයා. හරි පැහැදිලි ගුවන් සැතපුම් ගණනාවක් ඉහළින් කියපු එක. ඒ වගේම මම එදා ඇහුවා අපේ දිස්ත්‍රික්කයේ හැම ආසනයකින්ම ඇහුවා දිනනවද කියලා. කටහඬෙන් අහන්න පොඩ්ඩක් අමතකුණා වගේ මතකයි. මං අද අහනවා දැන් මොකද කියන්නේ මෙදා මැතිවරණේ? කටහඬ මීගමුව දෙවුලපිටිය මීරිගම දොම්පේ අත්තනගල්ල ගම්පහ මහර කැලණිය බියගම වත්තල ජයල කටාන නැවත ආසන 13ම මිනුවන්ගොඩ නේද? ඔක්කොම අපි දිනනවා. එදත් දිනුවා. එදා අපි සැතපුම් ගණනාවක් ඉහළින් ඉඳලා තමයි 4,60,000ක ලීඩ් එකක් තිබ්බේ. අද අපි කැට තියලා කියනවා මේ කටුනායක මෙන්ඩිස් ක්‍රීඩාංගණේ ඉඳලා ඊට වඩා තවත් ඡන්ද ලක්ෂ ගණනකින් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරනවා. මේ රටේ ඓතිහාසික ජයග්‍රහණේ වார்த்தාවක් අපි දෙනවා. දැන් අපිට ඕනි මේ ජයග්‍රහණය මේ ජනතාවට ලබා දීපු ජයග්‍රහණය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න. අන්න ඒකට තමයි අපිට පාර්ලිමේන්තු බලය ඕනේ. ඔය බොහෝ දේවල් පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න ඕනේ. ජනාධිපතිවරයා යම්කිසි තීන්දුවක් ගත්තොත් ආණ්ඩුවක් විදිහට අපි තීන්දුවක් ගත්තොත් අපේ රටේ නීතිය ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේක සම්මත කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැත්නම් ඒක අපිට ක්‍රියාවට නගන්න බෑ. මේ රටේ ජාතික සමගිය ඇති කරන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලි අපි සියලු දෙනාටම සමගියෙන් යුක්තව මේ රටේ ජීවත් වෙන්න. ඒ වගේම නීතිගරුකව මේ රටේ ජනතාවට විනයගරුකව මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න. ආර්ථික වශයෙන් අපි බලාපොරොත්තු වෙන බොහෝ සහනයන් ජනතාවට ලබා දෙන්න. මේ යන ගමන තවත් ශක්තිමත් කරලා සාර්ථක කරගන්න නම් පාර්ලිමේන්තුවේ ඒව සම්මත කරන්න ඕන. අන්න ඒ නිසා තමයි අම්මේ තාත්තේ මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අපිට දෙන්න කියලා අපි කියන්නේ. Eka elline balayak kunuth kadakne, eka wenena balayak kunuth kadakne. Deng apita pahadili eka hema wenne ne. Deng me rate janathawa pula pula balagena inne. Iyasare chande nodipuwa e ayath ada itha pahadiliwa apita kiyana de thamai pahugiya janadhipatiwarnedi api rawatuna. Api hituwe nae obatumalla mehema karai kiyala mehema wenas tatwayak eyi kiyala api hituwe nae ape naayakayo apiwa ænduwa den godak ay ehema kiyanawa neda Sajitha chanda deepu aya ane ara sirindariyata chanda deepu kattiya den ehema kiyanawani eken pahadili wela tiyenawa janadhipathi chandedi chande nodipu laksha sankhyaata janatawak shaktimat parlimentuwak godnagima wenuwen මාලිමාවේ අපිට ඡන්දේ දෙනවා ඒ නිසා කිසිඳු අවිශ්වාසයක් සැකයක් නැහැ ලබන 14 වෙනිදා පවත්වන මැතිවරණයෙන් මාලිමාව මේ පාර්ලිමේන්තුවේ ඊටමත් ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් සහිත ජයග්‍රහණයක් ලබන. ඒ ජයග්‍රහණය අපිට අවශ්‍ය වෙන්නේ අපි කාටවත් පුද්ගලිකව മന്ത്രിකම් අරගෙන ඇමතිකම් අරගෙන වරදාන වරප්‍රසාද භුක්ති විඳින්න නෙමෙයි. එහෙම හීන අපිට නෑ. අපිට තියෙන්නේ මේ රට හදන හීනේ. මේ රට ගොඩනගන හීනේ. ශ්‍රී ලංකා ඩ්‍රීම්. ඒ ඩ්‍රීම් එක අපිට තියෙනවා. ඒ ඩ්‍රීම් එක සැබෑ කරගැනීමේ වුමනාවෙන් තමයි ඔබ වැස්සේ දෙමි මේ කැපකිරීම කරන්නේ. ඒ නිසා මේ තත්ත්වයේ අපි ශක්තිමත්ව මේ රටේ සියලු ජනතාව දැනුවත් කරමු ඉදිරි දවස් කීපය තුල. ඒ දැනුවත් කරලා හොඳ ශක්තිමත් බලයක් අපි ගමු. අපේ දේශපාලන සංස්කෘතිය හරි පැහැදිලිව අපේ කණ්ඩායමක් විදියට මේ තරඟවදින්න. ඔබ දන්නවා අපි මේ රටේ ජනතාවට එදා කියපු දේවල් අද මේ කියන දේවල් ඒවා අනිවාර්යයෙන්ම ඉටු කරන්න බලාගෙන තමයි අපි ඒවා කියන්නේ. එහෙම නැතුව නිකන් ආවට ගියාට කියන්නේ නැහැ. බැරි නම් කරන්න බෑ කියලා අපි කියනවා. පුළුවන් නම් විතරයි අපි කියලා තියෙන්නේ. ඒ නිසා මැතිවරණේදී ඒ දී කියපු දේවල් කිසි දෙයක් අපි නොකර ඉන්නේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. ඒව කරන ක්‍රමයක් තියෙනවා, ක්‍රම සහ විදි තියෙනවා. නීත්‍යානුකූල ක්‍රම තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කරලා නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඒ පාස්කු ප්‍රහාරය සිදු කරපු මහමුල කරුවන් කවුද කියලා මේ රටේ ජනතාව විශේෂයෙන්ම මේ කටුව පිටියේ කටුනායක ජනතාව මීගමු ජනතාව අපි අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබට යුක්තිය අපිට කරනවා, නීතිය අපි ක්‍රියාත්මක කරනවා. කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. දැන් මේ කොහෙන්වත් ඇවිල්ලා කලබල වෙලා දඟලන්න ඕනේ නැහැ. ඒවා අපි ගන්නට වෙලාවට කරනවා. වගකීම් සහගත ආණ්ඩුවක් විදිහට අපි බැඳිලා ඉන්නේ. ඒ සංස්කෘතිය අපි මේ රටේ ජනතාවට පුරුදු කරලා තියෙනවා. අපේ කණ්ඩායමත් ඒ සංස්කෘතිය තියෙනවා. මේ සා විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් උනේ අපි කණ්ඩායම එක මිටකට එකට හිටපු නිසා. එදා අපේ කාන්තාව ගැහැණු එක මිටට කියලා එකතු වුණා. ඒ ගැහැණුන්ගේ බලය අපි පෙන්නවා. අද අපි මාලිමාවේ ඔක්කොම එක මිටට එකතු වෙලා මාලිමාවේ අපි එකට මාලිමාවේ අපි එකට මේ ඇවිල්ලා තියෙන රට එකතු වෙලා ගොඩනගන්න. ඒ නිසා ඔය අනිත් පක්ෂවල වගේ මනාප බලුපොරයන් මේ පක්ෂේ නෑ. අරයව කොටවල මෙයව කොටවල තමන්ව ජයග්‍රහණය කරන මනාප බලුපොර මේ පක්ෂේ නෑ. මේක විනයගරුක ඒ වගේම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන නායකත්ව දෙන කණ්ඩායමක්. අපේ ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම අපි යොදවලා තින්නේ එහෙම. ඒ නිසා මෙතෙක් කල් පැවතිච්ච සංස්කෘතියත් වෙනස් කරන ශක්තිමත් පියවරකින් තමයි අපි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබට පැහැදිලි මේ ගෙවිච්ච පුංචි කාලය ඇතුලේ ජනතාවට සහන දුන්න විතරක් නෙමෙයි අපි රටක් විදිහට ගන්න ඕනේ වැදගත් වගකීම් සහගත තීන්දුව ගණනාවක් ගත්තා. ගොඩක් අය බලාගෙන හිටියේ IMF සාකච්ඡා බිඳ වැටෙයි, රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැති වෙයි, වැඩි දවසක් මේක කරගෙන යන්න බැරි වෙයි, දැනුත් සමහර අය එහෙම හිතාගෙන එක එක ඒවා කියනවා අපිට ඇහෙනවා මාස 6යි යන්නේ කියලා. අපි බලමු මාස 6ද අවුරුදු ගණනාවක්ද මේක යන්නේ කියන එක අපි බලන් ඉමු. අපි ඔබට සහතික කරනවා අපේ පාලනය අපි නිවැරදිව ජනතාවාදීව ගෙනියනකොට ඔබම නැවත නැවතත් අපිට කියනවා නැවත නැවත මේ රට ගොඩනගන්න ඒ කාර්යභාරය ඉටු කරන්න කියලා. ඉතින් අද රාජතාන්ත්‍රික සම්බන්ධතා අපිට ඕන තරම් හැදිලා තියෙනවා. අපේ අනුර සහෝදරයාට දැන් හෙට රුසියාවේ කසහන් වල බ්‍රික්ස් සමුළුව පටන් ගන්නවා. රුසියානු ජනාධිපති පුටින් අනුර සහෝදරයාට නිලවසෙන් ආරාධනා කරා ඉන්න කියලා. යන්න විදියක් නැහැ. ඇයි? මේ වගකීමත් එක්ක මේ මැතිවරණයත් වගේම මේ වගකීමත් එක්ක යන්න විදියක් නැහැ. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට එන්න කියනවා යන්න විදියක් නැහැ. තුන්දෙනෙන් යුක්ත කැබිනට් මණ්ඩලයක් වගකීම් සහගත කාර්යභාරයක්. ඒ නිසාම අපි මේ මාසෙ තුලේ ඇති වෙලා තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන්ට අපේ නිලධාරි මට්ටමෙන් සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා අපිට විරුද්ධව ඒ කියපු කතා ඔක්කොම අද නිකම් පුස් වෙලා තියෙනවා. රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් ඒ වගේම ලෝකයේ විවිධ සංවිධානවල ආධාර උපකාර ඒ වගේම අපේ රටේ ඒ ප්‍රෞඩත්වය ආරක්ෂා කර ගැනීම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම අපේ භෞමික අඛණ්ඩතාවය අපි ආරක්ෂා කර ගැනීම රටක් විදියට කොහොමද කොන්ද කෙලින් තියාගෙන තීන්දුව తీරන ගන්න කියන එකත් අපි මුළු ලෝකෙටම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ තාත්තේ ඉතා පැහැදිලි මේ පුංචි කාලය තුල මේ මාලිමාවේ ජයග්‍රහණයෙන් අපි රටට ලබා දීපු නව ප්‍රතිඵලයන් විසින්ම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත බහුතර ජනතාවගේ විශ්වාසය තව තවත් අපි කෙරේ ගොඩනගෙනවා. ඒ විශ්වාසය වැඩි වෙනවා. ඒ නිසා මේ තාත්තේ අපි ධෛර්යයෙන් අපි මේ සටන ආරම්භ කරමු. අද මේ පළවෙනි මංගල රැළිය ගම්පහ දිස්ත්‍රික්කේ අපි මේ සටන ශක්තිමත්ව ආරම්භ කරමු. අපි ගමින් ගමට ගිහිල්ලා ගෙයින්ගෙට ගිහිල්ලා අර ගිය සැරේ වැරදිච්ච අයට ආපහු වරද්ද ගන්න එපා කියන පණිවිඩය දෙමු. ඒ පණිවිඩය දීලා දැනුවත් කරමු. එදා අපි ජයග්‍රහණයේ නිහතමානීව භුක්ති විඳ වගේම ඊළඟ ජයග්‍රහණයත් අපි නිහතමානීව සාමකාමීව භුක්ති විඳිමු. ඒ සංස්කෘතිය අපි මේ රටට දායාද කරමු. මේ ලබාගත් ජයග්‍රහණයේ පන්නරය මේ රටේ දුක් විඳින ජනතාවගේ ජයග්‍රහණේ පන්නරේ බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් ඒක තවත් ශක්තිමත් කරලා උපමට්ටම් කරලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් නොසලෙන පාර්ලිමේන්තුවක් මාලිමාවේ බහුතර නියෝජිතවරියන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් ගොඩනගමු. ඒ වෙනුවෙන් නැපවෙමු. ඒ වෙනුවෙන් කැපවෙමු. අන්න ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික් ඔබ සියලු දෙනාටම ජය වේවා. ශක්තිය ධෛර්ය ලැබේවා. යෝධ බල යෝධ වීර්ය ලැබේවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ ජාතික සමගියට ජය වේවා. ජනතාවට ජය වේවා. මාලිමාවට ජය වේවා.